සියලු මහිමේ ගෞරවය ලබන්න වටින දෙවිඳුන්ට ප්‍රශංසාවේ බමගේ සහෝදරය සහෝදරිය ලූක්ස් බාරංචේ 4 වෙනි පරිච්ඡේදයේ 5 වෙනි පදයේ ඉඳලා 7 වෙනි පදයට වෙනකන් අපි අවධානය යොමු කරනකොට යේසුස් ක්‍රිස්තුස් වහන්සේව යක්ෂයා පරීක්ෂා කරපු විදිහ එක ක්‍රමයක් අපි බලන්න යනවා. අද දවසේ බුරුගුරුවරු මිනිසුන්ව මුලා කරන්නෙත් මෙන්න මේ විදිහට. ඒ බුරුගුරුවරු තමයි යක්ෂයාගේ නියෝජිතයෝ. ඒ වගේම අන්ත ක්‍රිස්තුස්ගේ පෙරමග සාධනාය තමයි ඒගොල්ලන්. ඒගොල්ලන්ගෙන් අපි ආරක්ෂා වෙන්න ඕනේ. දේව වචනේ අපේ හදවතේ තියෙනවා නම් සිතේ නිදාන් කරගෙන ඉන්නවා නම් අපිට පුළුවන් ඒ වලින් ආරක්ෂා වෙන්න. මොකද අපි උපායවල් දැනගෙන ඉන්න ඕනේ. දැන් බලන්න යේසුස් වහන්සේ පරීක්ෂා කරන්න ආපු යක්ෂයා ඉස්සෙල්ලා මොකද කරේ? යේසුස් වහන්සේව උස් තැනකට ගෙන ගියා කියලා කියන. උන්වහන්සේ මිනිස්සෙක් හැටියට නපුරා උත්සාහ කරන්න මොනවාද? අපි ඔය ලොකු 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 ස්ථානවලට මිනිසුන්ව ගෙනියන ලොකු ලොකු දේවල් පෙන්නනවා. මේ බලන්න අපි নমස්කාර කරන තැන. මේ බලන්න අපිට අපේ සභාවේ තියෙන විශාලත්වය. හැබැයි ඒව සභාවල්ද? යේසුස් වහන්සේ නැතුව කුරුසිය නැතුව තියෙන තැන් සභාවල්ද? නෑ. ඒවා නපුරාගේ ආශ්චර්යයන්. නපුරා පෙන්නන ලෝකේ ආශ්චර්යයන්. හැම වෙලේම මතක තියාගන්න මගේ සහෝදර සහෝදරි මේ කොටස බලනකොට අපිට පේනවා නපුරා හැම වෙලාවෙම පෙන්වන්නේ මොනවාද? නැති වෙලා යන දේවල් තමයි ආශ්චර්යයන් හැටියට පෙන්වන්නේ. යේසුස් වහන්සේට පෙන්වුවා ෂණකෙන් ලෝකේ සියලු රාජ්‍යයන් උන්වහන්සේට පෙන්වලා කිව්වා මේ මුළු බලයද ආශ්චර්යයද ඔබට දෙන්නේ මේ. මක් නිසාද ඒව මට දී තිබේ කියලා. නපුරා කියන ඒවා මට දීලා තින්නේ. ඔව් දෙවියන් වහන්සේ කාලෙකට දුන්නා. කාලෙකට ඉඩ දීලා තිනවා. හැබැයි ඌ යේසුස් වහන්සේට පෙන්වපු දේවල්ම තමයි අදත් මිනිස්යන්ට පෙන්වන්නේ. නැති වී යන දේවල් තමයි පෙන්වන්නේ. මේවා තමයි ආශ්චර්යයන් කියලා. ඒවා යක්ෂයාට බාර දීලා තින්නේ. ඔව්. ඒක දෙවිඳුන් දීලා තියි දෙවිඳුන් ඉඩ හැරලා තින දෙයක්. අපි ඒ උපාය දැනගම් මගේ සහෝදර සහෝදරිය. ඒ වගේම අපි දැනගන්න ඕන ඌට කාලෙකට තමයි දීලා තින්නේ. ඒ වගේම ඌ කියනවා මම කැමති කෙනෙක්ට මම ඒව දෙනවා. මිනිස්සු අහනවනේ අද යක්ෂයා දේවල් දෙනවද? ඔව් බයිබලයේ මේ කියනවා. යේසුස් වහන්සේට බොරු කියන්න බෑ යක්ෂයාට. යේසුස් වහන්සේ සත්‍යතාවයේ දෙවියන් වහන්සේ. යේසුස් වහන්සේ විතරයි යක්ෂයා ඇත්ත කියලා තින්නේ මෙතන. මම කැමති කෙනෙක්ට දෙනවා. මට নমස්කාර කරන්න. ගොඩක් දේවල් අද බුරු ගුරුවරු කරන්නේ ඒක තමයි. කැමති අයට දෙනවා. නපුරා ක්‍රියා කරනවා දෙනවා. ඔව් මේ කියන දේවල් දෙනවා. මේ නැති වෙලා යන දේවල් දෙනවා. නැති වෙලා යන ඔක්කොම දේවල් දෙයි. දීලා ඒ ආත්මය හොරකම් කරන්න තමයි ඌගේ මුළු උත්සාහය. ඌ ඒකට තමයි මුළු ශක්තිය යොදවන්නේ. ඒකයි අපි මුළු ශක්තියෙන් මුළු ආත්මයෙන් මුළු බුද්ධියෙන් අපේ දෙවි පියාණන් වහන්සේට පමණක් নমස්කාර කරන්න කියලා යේසුස් වහන්සේ ගැන්නුවේ. ඒක තමයි යේසුස් වහන්සේ කියන්නේ ඌට උත්තර දෙන්නේ. දෙවියන් වහන්සේට පමණක් নমස්කාර කරන උන්වහන්සේට පමණක් සේවය කරන්න. මගේ සහෝදරය සහෝදරි ඒ තීරණේ දුබයි මා යදින්නේ. උන්වහන්සේට පමණක් নমස්කාර කරනකොට උන්වහන්සේගේ ඉහලින් එන යහපත් දේ ඔබගේ මගේ ජීවිතේ සරසනවා. ඒකෙන් අපිට තෘප්තිමත් වෙන්න හැකියාව උන්වහන්සේ දෙනවා. ඉතින් එසේ උන්වහන්සේ දෙස බලන්න පොළවේ ආශ්චර්යයන් දෙස නෙමෙයි ඉහලින් අපිට යහපත් දේ දෙන දෙවිඳුන් දෙස බලාගෙන යන්න උන්වහන්සේ අදත් අපිට උපකාර කරන සේක්වා. ඔබට ජේසුස් පිටයි සුබ දවසක්.